සුබ දවසක් ඔයාල හැමෝටම යුදිටිප්ස් YouTube channel එකට හැමදාම වගේ ගොඩක් ආදරෙන් ඔයාලව පිළිගන්නවා. ඔන්න අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන රූපලාවන්‍ය සත්කාර ගොඩකට අවශ්‍ය වෙන ඇලෝවේරා ජෙල් හදාගන්න විදිය. ඉතින් අපි එදිනෙදා රූපලාවන්‍ය සත්කාර කරනකොට ගොඩක් වෙලාවට මේ ඇලෝවේරා ජෙල් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා මම හිතුවා මේ ඇලෝවේරා ජෙල් ගෙදරදීම හදාගන්න විදිය ඔයාලට කියලා දෙන්න. එහෙනම් ඉතින් වෙනදා වගේම අපි වීඩියෝ එක බලන්න යමු. වීඩියෝ එක යන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් බල්ලා රතු පාටින් තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් අනිවාර්යයෙන්ම click කරන්න. අපි එහෙනම් බලමු ඇලෝවේරා ජෙල් හදාගන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන අපිට මේක හදාගන්න කොමාරිකා අවශ්‍ය වෙනවා. ඉතින් මේ කොමාරිකා ජෙල් එක හදාගන්න මම මේ වෙලාවේ කොමාරිකා මේ වගේ අතු තුනක් භාවිතා කරනවා. මේවායේ ලොකු ඒවා තියෙනවා නම් ඔයාලට දෙකක් විතර ප්‍රමාණවත් වෙනවා. අනිත් විශේෂම දේ තමයි මේ කොමාරිකා අරගන්නකොට ඒවායේ කිරි ගැවුනවා අපේ මුණේ බිබිලි දානවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කිරි ඉවත් කරලා අරගන්න ඕන. ඒ නිසා මේ කොමාරිකා කෑලේ මේ තියෙන මුල කොටස මම අයින් කරගන්නවා කපලා. ඊට පස්සේ මේක පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා මේ වගේ භාජනයකට. ඔයාලට පුළුවන් නම් මේක හදාගන්න කලින් කොමාරිකා කෑලි ටික වතුර එකක පැය දෙකක් විතර කපලා දාලා තියන්න. එතකොට මේක කිරි ටික හොඳින් ඉවත් වෙනවා. ඉතින් මේ විදිහට මම කොමාරිකා කෑලි තුනම කපා ගත්තා. ඊට පස්සේ මම මේක ටික වතුර එකක දාලා හොඳින් සෝද ගන්නවා. මේ ටික වතුර එකකට දාලා හොඳින් සේදුවාට පස්සේ මේක පොතු ඉවත් කරගන්නයි මම හදන්නේ. කොමාරිකා ජෙල් එක හදාගන්න මට මේකේ මදේ කොටස විතරයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ විදියට මේ වටේ තියෙන පුතු ටික පරිස්සමින් ඉවත් කළා. කොමාරිකා මදේ අරගන්නවා. ඔන්න gedara කොමාරිකා තියනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට මේ විදියට හදලා පාවිච්චි කරන්න පුළුවන්. සීතකරණේ දාලා ඔයාලට අවශ්‍ය වෙනකොට සත්කාර කරගන්න අරගන්න පුළුවන්. මේ විදියට ගැරප්පුවකින් වුණත් ඔයාලට මේකේ මදේ අරගන්න පුළුවන්. එහෙම නැත්නම් පිහියකින් කපලා හරි අරගන්න පුළුවන්. මේ තියෙන මම කොමාරිකා මදේ අරගත්තු ටික දැන් මේක මම බ්ලෙන්ඩර් කරගන්නවා. බ්ලෙන්ඩර් කරගන්නකොට වතුර ටිකුත් එකතු කරගන්නවා බ්ලෙන්ඩර් කරගන්න. ඉතින් මේ තියෙන හොඳින් බ්ලෙන්ඩර් කරගත්තු කොමාරිකා මදය දැන් මේක මම පෙරා ගන්නවා පෙරණයක් ආධාරයෙන්. මේක හදාගන්න අපිට මේ වගේ ඇලුමිනියම් භාජනයකුත් අවශ්‍ය වෙනවා ලිපේ තෙල් රත් කරන නිසා. ඔයාලට පුළුවන් කැමති නම් මේකට විටමින් E කැප්සියුල් එකතු කරගන්න. මම නම් එකතු කරගන්නේ නැහැ. හැබැයි කැමති නම් ඔයාලට එකතු කරගන්න පුළුවන්. මේ තියෙන ජෙලටින්, ජෙලටින් වලිනුත් ඒ හැඳි එකක් එකතු කරගන්නවා. මම වීඩියෝ එකේදී ලිපේ රත් කරන විදිය පෙන්වන්නේ නැති නිසා තමයි මේ වෙලාවෙදී ඔයාලට ජෙලටින් එකතු කරලා පෙන්වන්නේ. ඔයාලා මේකට ජෙලටින් එකතු කරගන්නකොට ලිපේ විනාඩි 5ක් විතර තියලා රත් වුණාට පස්සේ ජෙලටින් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක කැට ගැහෙන්න නොදී හොඳින් කලවම් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ පිරිසිදු භාජනයකට දාගන්න පුළුවන්. ඕනෑම වර්ගයේ භාජනයකට දාලා සීතකරණේ දාලා තියාගන්න පුළුවන්. සීතකරණේ දාලා විනාඩි 5ක් විතර යනකොට මේක හොඳ ජෙල් එකක් වගේ වෙනවා. මම ඔයාලට පෙන්වන්නම් විනාඩි 5ක් ගියාට පස්සේ සීතකරණයට දානකොට සීතකරණේ උඩ කොටස දාලා තියන්න. මේ තියෙන විනාඩි 5ක් ගියාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක හොඳ ජෙල් එකක් වගේ ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉතින් මේක මම සම්පූර්ණයෙන්ම හදලා ඉවර නැහැ. දැන් මේක මම ගෑරුප්පුවකින් නැවතත් එළියට අරගන්නවා. මේ ටික එළියට අරගෙන මම තවත් භාජනයකට දාලා මේක හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ කලවම් කරගත්තාම මේක හොඳ ජෙල් එකක් වගේම එනවා. එහෙම කලවම් කරගත්තාම අපි ඇලෝවේරා ජෙල් එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක සීතකරණයේ යට කොටසේ තියලා භාවිතා කරන්න. ඇලෝවේරා ජෙල් දාලා හදන ඕනෑම සත්කාරයකට මේක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ මූණේ අත්වල ඒ වගේ තැන්වල තාලේප කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඉතින් අද මම ඔයාලට කියලා දුන ඇලෝවේරා ජෙල් ඉක්මනින්ම ගෙදරදීම හදාගන්න විදිය. මේ වගේ වීඩියෝ තව ඉස්සරහට දිගටම අරගෙන එන්නම්. ඒ වගේම තමයි මේ ඇලෝවේරා ජෙල් වලින් කරන්න පුළුවන් සත්කාර දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ තව ඉස්සරහට ගොඩක් අරගෙන එන්නම්. මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. හැමෝම පරිස්සමින් ඉන්න, ගිහින් එන්නම්.